නියත ජනපති සජිත් ඔබාමතන විජයග්‍රාහී ජනරැලිය අගෝස්තු 16 සවස දෙකට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුලගෙන් සැමට ආරාධනා. මේ වන විට රටේ දේශපාලන තත්ත්වය වඩාත් සංකීර්ණ වෙලා තියෙනවා. මොකද ඔබතුමාගේ මිත්‍රයා නාමල් රාජපක්ෂ මහතාත් ජනාධිපතිවරණයට ඉල්ලිනවා. අදත් රොසන් රංජකවැත්තුමා නැමෝ ඉල්ලනවා කියලා කිව්වා. ඒ වගේම දැන් මේක සංකීර්ණ මොකද්ද මේ තත්ත්වය? මං හිතන්නේ වැඩිම ජනාධිපති අපේක්ෂක සංඛ්‍යාවක් හිටපු මැතිවරණයේ ඉතිහාසයේ තියෙන්නේ. ඒ කෙසේ වෙතත් අපි කලින් සඳහන් කරපු ආකාරයට නාමල් රාජපක්ෂ මැතිතුමා හදිසියේ ඉදිරිපත් වුණේ. එතුමාට අපි සුබ පතනවා. කෙසේ වෙතත් අපි සහය අපි ප්‍රතිපත්තිමය හේතු මත රනිල් වික්‍රමසිංහ මැතිතුමාටයි ලබලා දෙන්නේ. පහුගිය තිබුණු ඒ ආර්ථික අගාධයෙන් රට ගොඩගෙන පුද්ගලයා හැටියට සහය එතුමා අඩිතාලම දාලා තියෙන ඒ වැඩසටහන් තව අවුරුදු පහක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අපි කණ්ඩායමක් හැටියට එතුමාට සහය දෙන්න තීන්දුව කළා තියෙනවා. ඉතින් මොන අපේක්ෂක ඉදිරිපත් වුණත් අපේ තීන්දුවේ වෙනසක් නැහැ. ඉතින් මේ මැතිවරණයෙන් පස්සේ ඔබතුමන්ලට වෙනම පක්ෂයක් ආරම්භ කරන්න වෙනවද? නැහැ, අපි පොහොට්ටුවේ සමාජිකයෝ, පොහොට්ටුව නිර්මාණය කෙරුවේ අපි. පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රීවරු ඉන්නේ අපිත් එක්ක. ඉතින් අපි පොහොට්ටුව හැටියටම තමයි මේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. පොහොට්ටුව හැටියට අපි මේ මතාවට පමණක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජයග්‍රහණය කරලා එතුමා පොට පහුගිය කාලේ දීපු වගකීමේ යොදපු අඩිතාලම ඒ ප්‍රතිඵල රටට ලබා දීම වෙනුවෙන් මේ වතාවට අපි එතුමාට සහාය දෙන්න පොහොට්ටුව හැටියට අපි තීන්දුව කළා තියෙනවා. ඉදිරි මහමැතිවරණයේදීත් අපි ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ පොහොට්ටුව හැටියටමයි. පොහොට්ටුවෙන් අපි ඉදිරිපත් කෙරුවොත් එතකොට අපි මොකද කරන්න කියලා කල්පනා කළ බලමු. ඒක මහින්දානන්ද එතුමා ඊයේ කියලා අලුත් පක්ෂයක් නිර්මාණය කරනවා කියලා ජනාධිපති වුණ කලින් මේකේ සත්‍යතාවයක් තියෙනවා? මම දන්න තරමට දැන් පක්ෂ නිර්මාණය කරන්න බෑ. දැන් ජනාධිපති වර්ණය ප්‍රකාශයට පත් කළේ ඉවරයි. සන්ධානයක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. මොකද අපිත් එක්ක පක්ෂ රාශියක් දැන් ඒකාබද්ධ වෙලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළකිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා. දැන් පොහොට්ටුව ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයමත් ඉන්නවා. තවත් කුඩා පක්ෂ CWC වගේව. ඉතින් මේකෙදි සන්ධානයක් සකස් කිරීමේ හැකියාව තියෙනවා. අලුත් පක්ෂයක් ක්‍රියාකරන්දි කිරීමේ හැකියාවක් නැහැ. පක්ෂයක අවශ්‍යතාවය මතුවෙන්නේ එක පොහොට්ටුවෙන් අපි ඉවත් කෙරුවොත්, දෙක ඊගාව මහමැතිවරණයේ පැමිණෙන විට. ඉතින් මේකෙදි අපි තරඟ කරනවාද අපි ඉදිරිපත් වෙන්නේ කොහෙන්ද කියන එක මේ මොහොතේ වැදගත් වෙන්නේ නැහැ. මේ මොහොතේ වැදගත් වෙන්නේ රට කොයි පැත්තටද යන්නේ කියන කාරණය. මේ වැඩේ කරගෙන යන පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැරුණකොට වෙනත් කෙනෙක් මේ මොහොතේ මේ රියදුරු අසුනට දැම්මොත් මේ සියල්ල ආපහු කඩා වැටෙනවා. ඒක නිශ්චිත මතයෙන්ම සිද්ධ වෙනවා. මොකද අලුත් කෙනෙකුට ඇවිල්ලා මේකම කරගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ මොහොතේ අපි සියලු දෙනා එකතු වෙලා එතුමාට මේ වසර පහ ලබලා දීලා ඊගා වසර පහේදී එතුමා තරඟ කරන්නෙත් නැති වෙයි, අපි සහාය දෙන්නෙත් නැති වෙයි. එතෙන්දී අපි නැවත අපි පොහොට්ටුවේ පක්ෂිය අපි අතහැරලා යන්නේ නැහැ. අපි එතන ඉන්නවා. ඉතින් වෙන මොකක් වගේද වෙන්නේ? දැන් ඉතාලම පැහැදිලිව අපිට බංග්ලාදේශයේ තත්ත්වය පේනවා. අපිට උනත් මේකනේ අපි නතර වුණේ අවසාන අධිරය පාර්ලිමේන්තුව ගිනි තියන්න සූදානම් වෙනකොට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැදිහත් වෙලා බලය පාවිච්චි කරලා ඒක නතර කෙරුවේ. අද අපිට පේනවා බංග්ලාදේශයේ වෙලා තියෙන දේ. ලාල්කාන්ත මහත්තයා එතුමාගේ කටින්ම කිව්වා අපි පාර්ලිමේන්තුවට ගිනි තියන්න ඕන මෙන්න හිටියේ ඒක මිස්සුණයි කියලා. ඉතින් එහෙනම් ඊට වැඩි සහතිකයක් ඕනේ නැහනේ. ඉතින් මේ රටේ ජනතාව කල්පනා කරන්නට අවශ්‍යයි කණ්ඩායම් කීපයක් තරඟ කරනවා. එක කණ්ඩායමක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායම වැඩේ කරලා පෙන්නපු කණ්ඩායම. අනිත් කණ්ඩායම කටින් වැඩේ කරන්න පුළුවන් කියලා කියන කණ්ඩායම. අපි පොහොට්ටුව නැත්නම් අපේ නාමල් මන්තුමාගේ කණ්ඩායම හැටියට ගත්තොත් ගිය සැරේ බලය හම්බෙලා කරන්න බැරි වෙච්ච කණ්ඩායම. ඒතකොට බලය හම්බෙලා කරන්න බැරි වෙච්ච කණ්ඩායම තරඟ කරනවා. හදිසියේ කැඳවලා වැඩේ කරලා පෙන්නපු කණ්ඩායම තරඟ කරනවා. තව කටින් විතරක් කියන නමුත් පාර්ලිමේන්තුව ගිනි තියන්න හදපු කණ්ඩායමුත් තරඟ කරනවා. ජනතාව බුද්ධිමත්ව තීන්දුව ගත යුතුයි. දැන් ඔබතුමාලා අදිස්සුනා කියලා හිතෙන්නේ නැද්ද? මේ පොහොට්ටුවෙන් අපේක්ෂක ඉදිරිපත් කරද්දී ඔබතුමාලා මේ පරදින අපේක්ෂක පිටපස්සේ යනවා කියලා? පොහොට්ටුවේ අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙන්නේ ප්‍රතිපත්තිමය හේතුවක් අනුව. ඒසා පොහොට්ටුවෙන් කවුරු ඉදිරිපත් කෙරුවත් අපි සහාය දෙන්න සූදානම් සිටියේ නැහැ. මොකද පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නියත වශයෙන් පරාජය වෙනවා. පරාජය වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ජන්ද දිනන්නත් පුළුවන්, පරදින්නත් පුළුවන්. පරාජය වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරාජය වුණොත් එතුමා අර බංග්ලාදේශයේ තත්ත්වයේ සිට ආරම්භ කරලා මේ දක්වා ගොඩනගපු සහ මීට වැඩිය ඉදිරියට යෑමට තියෙන ඒ යොදපු අඩිතාලමේ ප්‍රතිඵලයක් නැති වෙනවා. ඒ ප්‍රතිඵලය අහිමි වෙන්නේ රට ආපහු ආපස්සට යනවා. ඒ නිසා රට ආපස්සට යෑම වැළැක්වීම වෙනුවෙන් මේ වතාවට අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය දෙනවා මිසක් අපි UNP කාර්යෝනේ මේ කියන කාර්යය බොහොම ප්‍රයෝජනවත් කියනවා. එමෙතුම දැන් ඇත්තටම ඔබතුමා පරණ දේශපාලඥයෙක්.
දැන් ඉදිරියෙන් ඉන්නේ කවුද කියලා බලන්න වෙන්නේ. මැතිවරණයේදී ඉතින් නොඑක අය කියනවා අපි ඉදිරියෙන් ඉන්නවා කියලා. අපි හිතනවා අපි ඉදිරියෙන් ඉන්නවා. මොකද අපිට විශ්වාස කරන්න තියෙන්නේ කටින් කියන අයද ඉදිරියෙන් ඉන්නේ වැඩේ කරලා පෙන්නපුවාද ඉදිරියෙන්. අද මුළු රටේම මතයක් ගොඩනැගිලා තියෙනවා. වැටිච්ච රට ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියලා. ඒක වෙලා තියෙනවනේ. ඒක සිරු දෙනා පිළිගන්න ඕනේ. ඒතකොට ඒක උඩ තමයි අපි කියන්නේ වැටිච්ච රට ගොඩගත්තා නම් ඒකේ ඉතුරු ටිකත් ගොඩ දාන්න එතුමාට තව අවුරුදු 5ක් විතරක් අපි දෙනුයි කියන තර්කය අපි ඉදිරිපත් කරන්නේ ඒ මත. අනිත් අය කියනවා අපි ආවොත් මෙහෙම කරන්නම් කියලා. අපි ආවොත් මෙහෙම කරා. හැබැයි ඔය ඔක්කොටම කතා කරනකොට එන්න කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරුවේ මමයි රමේෂ් පතිරේ මැතිතුමයි. එතුමා හිටියෙත් නැහැ කතා කරන ලයිස්තුවේ. හැබැයි අනිත් අයට කෝල් දෙක තුන දීලා පින්සෙන්ඩු වෙලා තිබුණා ජනාධිපතිතුමා මේක බාර ගන්න කියලා. ඒ කවුරුත් ඒ වෙලාවේ බාර නොගත්තේ දැන් ඉල්ලන්නේ ඇයි? ඒ වෙලාවේ නොගත්තේ කරන්න අමාරු රටක් නිසා. දැන් ගන්න ඉල්ලන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදපු නිසා. ඉතින් එතුමා හදපු නිසා හදපු එක වෙන කෙනෙකුට දෙන්නේ ඇයි? හදපු එක හදපු කෙනාම දුපුවාමයි. දැන් ඔබතුමාගේ චෝදනාවක් නෑ. අපි අත්‍යවශ්‍යයෙන් පිළිගන්නවා, ගෞරව කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වැඩියෙන් ඉන්නේ දැන් ප්‍රසංග රණතුංග මහත්තයා, එතකොට මහින්දානන්දගේ සමාජ මාධ්‍ය දාලා සා විපක්ෂය කියනවා උන්ට නඩුවබ කියන නඩුවබලින් බේරෙන්න මේ ඇවිල්ලා ඉන්නේ කියලා. නැති නඩුවබ වලින් බේරෙන්නේ කොහොමද? දැන් නඩු තිබුණාට කවුරුත් වැරදිකාරෝ වෙලා නැහැ නේද? නඩු තියන අය කොට අර පැත්ත නැද්ද? නඩු තියන අය නිසා නඩු තියන අය ඉන්නවා, නඩු වලින් චෝදනාවට ලක් වෙච්ච අය ඉන්නවා, හිරේ ඉන්න අයත් ඉන්නවා. එහෙම ඒවා තියනවාද? හිරේද කෙලිය අමතුමා හිරගෙදර ඉන්නවා. ඒ කියන්නේ එතුමා වැරදිකාරයා වෙලා නෙමෙයිනේ. එතුමා තාම ඉන්නේ සැකකරුවෙක් හැටියට චෝදනා පිට. ඒ නිසා එහෙම ඒවා තියනවා. නඩුවෙන් වැරදිකාරයෙක් වුණොත් නේ වැරදි වෙන්නේ නැතුව වැරදිකාරයෙක් වෙන්නේ නැහැ. දේශපාලන හේතු මත නඩු දාන ඒවා තියනවා. ඇත්තටත් නඩු දාන ඒවා තියනවා. නොයෙකුත් කාරණා මත නඩු වැටෙනවා. හැබැයි වරදකාරෝ වෙනවද කියන එක පිළිබඳව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔය කියන ඒවා දෙපයි අර පාර්ශවයේ නැද්ද නඩු තියන අය, ඒ පාර්ශවයේ තියෙනවා මීට වැඩි හොඳ නඩු තියන අය අනිත් පැත්තේ. නඩු නැතුව අමුවේ මිනිසු මරලා හිරේ හිටපු අය නෙමෙයිද ඔය තර්ක කරන්නේ? ඒ රටවල්ලෝ දාගාලේ රට පැනලා බස් 400-500 ගිනි තියලා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපට නඩු නෑනේ. හැබැයි අයගේ ගිනි තිබ්බනේ. නැතුව තනියම බස් ගිනි ගත්තා, ට්‍රාන්ස්ෆෝමර් තනියම පිපුරුවා. නිසා නඩු තියනවද නැද්ද කියන එක නෙමෙයි ක්‍රියාකලාපේ බලන්න ඕන. නෑ, ඉතාම පැහැදිලිව පක්ෂවල ව්‍යවස්ථාව අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට එක පක්ෂයක මන්ත්‍රීවරයෙකුට පක්ෂයේ තීන්දුවට එරෙහිව ගිහිල්ලා වෙනත් පක්ෂයකට සහාය දීම තහනම්. ඒක අපි දන්නවා. අපි දන්නේ නැතුව නෙමෙයි. අපි ඒක දැනගෙන තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කරන්නේ. ඉතින් පක්ෂයෙන් අපිට අපි ඉවත් කරනවා නම් ඉවත් කරපුවාවයි. මෙතන අපි පාර්ලිමේන්තු ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැමදාම මේ දේශපාලන ගේම් එක ගහලා අපිට බලේ ඉන්න දැනුත් තවත් කෑදර වුණොත් බලයට මේ රට තවත් වලපල්ලට වැටුණා. වලපල්ලට වැටුණා මේ කෑදරකම නිසා පහුගිය කාලේ. ඉතින් අපිට එහෙම කෑදරකමක් නැහැ. පොහොට්ටුවෙන් අපි ඉවත් වෙනවා නම් අපි ඉවත් වෙනවා. අපි නඩු දාන්න යන්නෙත් නැහැ. ඊට පස්සේ ඊගා මැතිවරණයේදී පොහොට්ටුවට අපි එපාන. අපි මොකක් හරි එකකින් තරඟ කරලා අපි පාර්ලිමේන්තුවන අපිට විශ්වාසය තියෙනවා. විශේෂයෙන් මට සහ අපේ කණ්ඩායමට මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව අපි ක්‍රියාකලාපයේ දන්න නිසා, අපි වැඩ කළ දින දන්න නිසා අපි මොකෙන් ඉල්ලුවත් ඒ අය පාර්ලිමේන්තු යවනවා. නොයවුවත් ප්‍රශ්නයක් නැහැ. රටට හොඳක් වෙනවා නම් ඒ අක්තුවා දැන් අර මහින්ද ඊළඟට ඔක්තුමාල් එකතුනේ සිංහල පක්ෂයෙන් බීජේපීවර ගන්නවා කියලා කියනවා. ඔව්. ඉතින් මේ දෙන්නත් අපිට කිව්වා හරි දේ කරන්න එපා. ඒ වෙලේදී රනිල් එතකොට දැන් අපි ගියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධවනේ. එතකොට අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මෛත්‍රීපාසියද? හරි ගියේම නැහැනේ වැඩේ. වැඩේ පටන් ගත්ත දවසේ ඉඳන් අල වෙලා තිබ්බේ. ඉතින් ඒ වෙලේ අපි රනිල් පස්සේ ගියේ නැහැ. ඒ වෙලේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උත්සාහින් වෙලා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැවත බලයට පත් කරන වැඩපිළිවෙල ආරම්භ කරලා ඒක කරලා ඒකේ ප්‍රතිඵලත් රටට තිබුණා. ඉතින් මේ අවස්ථාවේදීත් එහෙමයි. පක්ෂ තියෙන්න ඕනේ, පාට තියෙන්න ඕනේ, ඔක්කොම කලින් රට තියෙන්න ඕනේ. දේශපාලනය කරන්න රට තියෙන්න බෑ. රටක් නැත්නම් දේශපාලනය කරන්න බෑ. ඒ නිසා ඕනෑම තීන්දුවක් ගැනීමේදී පළවෙනියට රට ගැන කල්පනා කර යුතුයි, රටේ පැවැත්ම කල්පනා කර යුතුයි, දෙවෙනියට පක්ෂයේ සහ අනිත් දේවල් ගැන කල්පනා කරන්න පුළුවන්. සමහර අය රටට පෙර තමන් ගැන කල්පනා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මෙවැනි අපේක්ෂකයෝ විශාල පිරිසක් මේ තරඟේ ඉන්නේ. මම දන්නේ නැහැ දිනන්න පුළුවන් අපේක්ෂකයෝද මේ ඉන්නේ කියලා. නමුත් ඉතින් විශාල පිරිසක් ඉන්නවා.